प्रधानतम गैटलो तमाई में रातुल निमाकरण के बहकिए को किसी काले का युद्ध में मशीन पराजित करने के बहकिए को प्रस्तवादे पराजय के लिए मसला नायक अक्टूबर का तो अभी हमें हमों के बाकी मेरे का ताकल हदवते गैमुरो जाने का दौरों में इन्हीं में तो कुछ गिरे तुम नहीं किन्हें किटे पंजराधिपति मूलिक වශයෙන් මේ තුන්දෙනා විද්වත් වගේ හිටියා. ඒ හැමෝටම මහින්ද රාජපක්ෂලයන් ගෞරවයක් වේනා. ඔස්සේකට ඒ ගෞරවය අපි හිතේ තියෙනවා. ඉබැලිම ගෞරවයක් සහය විද්‍රාජතුමා ගෞරවයක් අපේ ගෝදාරි රාජපක්ෂලයන් තියෙනවා. මේ දෙයට නායකත්වයේ මූලිකත්වය සැලසුම් හැදීම ආදී ඒකට හේතු සම්පූර්ණ කළා පමණක් නෙවෙයි. ඔහු රාජ්‍ය නිලධාරීන් කීයට විශේෂයෙන් නාගරික සම්මත අධිකාරිය හරහා මේ රට කොච්චර සුන්දර තැනකට විශේෂයෙන් මේ කොළඹ නගරය අපි ගත්තොත් ඒ කරපු සංවර්ධන ක්‍රියාවලිය ගැන විතක් පපුවක් තියෙන කලෙහි ගුණ දන්න මිනිස්සු ටික මතක් කරන්නේ මේවා අපි ඒ ඇත්ත ඇසෙකින් කතා කරන්නේ. ඉතින් එවැනි දක්ෂ මිනිස්සු අපිට හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. ඒක මේ මනුෂ්‍යත්වයක් ලැබනවා වගේ දුර්ලභ අමාරු කාර්යයක්. ඒ නිසා බොරු චෝදනා එල්ල කරලා අනිත් දේශපාලකයන් කතා කරන්නේ නැහැ. අපිට ඒව අදාළ හැබැයි රාජ්‍ය නිලධාරීන් කියන්නේ රටේ සාර්ථකයේ බෞද්ධරයකගේ චිත්තාරාධනාවට පාත්‍ර වෙච්ච ආයතන ආරක්ෂකලේ නම්රයට අත තියන්න එපා කියලා අපි සාමාන්‍ය බලකීමෙන් මේ යහපාර නඩේට අපි කියන්න අවශ්‍යයි. වැරදි කළ දිනවල කවුරු හරි දඬුවම් දීම ගැන අල්ලස් වුණු පංචා දූෂණයක් කියලා වැදගත්කමේ අපි ප්‍රශ්නයක් නෙවෙයි. ගෝතාභය වගේ මිනිස්සුන්ගේ ආරක්ෂාව බරපතල අනුතුරකට හේලලා තියෙනවා. එක පැත්තකින් පොඩි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අද බටහිර යුරෝපයේ හරි ජයද සංවිධානගත වෙමින් ඉන්නවා. වරදරාජා පිරුමාල් වැනි උදවිය ලංකාවට ගොඩ බහිමින් ඉන්නවා. ඕනම කෙනෙකුට දූෂණය නතර කරන එක ලේසි. හැබැයි භීෂණයක් නැති කරනවා කියන එක ලේසි කාර්යයක් නෙවෙයි. කවුරුන් මොනවා දෙනවා කවුරුන් කොහොම කතා කරලා ඒ ගෝඨාභය රාජපක්ෂගේ දිවිච්ච නොසැලෙන අතිෂ්ඨානේ කෙලවරුනේ ප්‍රභාකරන්ගේ ඉලස්දී එනිසා මේ අමාරුම කටයුත්තක් සම්පූර්ණ කරපු ගෝඨාභය වගේ ඉරුවේ ඒ වගේ මේ වචා දූෂක අල්ලස් මේවට ගෙනල්ලා මේ මිනිස්සු උරගාගෙන තියෙන කීර්තිය විනාශ කරමින් කරන්නේ මහා අපරාධයක් සහ සිංහලයන්ගේ ජාතියේ පරිගණනේ ඉන්න සතුරු බලවල වමනාකුයි යහපාල නාට්‍යයේ ඇතමු මේ ඉෂ්ට කරන්නේ දෙයක් කියනවා අපි දන්නවා මොකදම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ මොහොත වෙද්දී අසමල වෙච්ච කෙනෙක් බව දන්නවා සමහර වෙලාවට තුමා තුමගේ වචන වලින්ම කිව්වොත් කොහොමද දන්නේ ඒක සමහරවල් දන්නේ සමහරවල් කලින් එකම සිංහ වුණේ ගෝඨාභය වගේ කෙනෙක් සිර කරන්නේ හිම වුණාවක් එතුමරත් නැහැ කියලා දන්න. එන කාටද මේ වුණාවක් කියන්නේ? අර චන්ද්‍රිකා නැති වෘක දේවට ගෝඨාභයල දවසකට හරි ඇතුළට දාන්න. ඒක ඒ ඇත්තී බලවගත්ත කොන්ත්‍රාත්තු. ඉතින් ඒ කොන්ත්‍රාත්තු ඉෂ්ට කිරීම සඳහා තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඉන්දියාවට ප්‍රේමෝමනයි ඒ වගේම බටහිරට නොනැමුණු ගෝඨාභයලව බටහිර ඉස්සරහා දඩගස්සවන්න උවමනයි ඩයස්පෝරාවේ උවමනාවක් ඒකයි ඒ නිසා අපි හොඳටම දන්නවා මේ මොහොත වෙද්දී ඇමරිකානු නවයක් පිළිත කරන වැඩපිළිවෙලට උවමනයි මේ රටේ තියෙන ස්ථාවරය විනාශ කළා රට අස්ථාවර කළා මේ රට තුල ගැටුම් කලකෝලාහල ඇතිකරන ස්ථිර ලෙසම උවමනාවක් තියෙනවා ඒ කායේ නැති කියලා නැති කියලා නැති කියලා පුළුවන්කමක් නැහැ. මොකෝ ජෝන් කිරී අපේ බාපොච්චලේ අවුරුදු සුබපතක් අවදා කරගත්තු. අද ඇමරිකාවේ තමයි සුබතුම් පණ්ඩිත සිංහලවට උරු. මොකෝ මේ උන්දල කියලා කොරණියක් කියන්නේ. ඉතින් ඒ කාර ඒගොල්ලන්ගේ හැසිරීම වලින් පැහැදිලි මේ රෙජිම් චේන්ජ් එකක් එක්ක නිසි පාලනයක් නැති විනාශකාරී පසුබිමක් ඇත්ත මේ රටේ ඉස්සරහට යනවා කියලා තමයි ඒ ලයික් එක